ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ඔක්තෝබර් 29 වෙනිදා. පළමුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ඔබට මම ආශිර්වාද ගෙන එනවා. අද ජීවනයේ කෑම. අද ඔබටයි මටයි ලෑස්ති කර තිබෙන ඒ මන්නා. පළවෙනි පේත්‍රස් දෙවන පරිච්ඡේදයේ 9 වගන්තිය සහ 10 වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. බයිබලයේ සඳහන් වෙනවා, නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේගේ සන්තක සෙනගක්ද වන්නහුය කියා. බලන්න දෙවියන් වහන්සේ කොයිතරම් යහපත් දෙවි කෙනෙක්ද කියා. උන්වහන්සේ පළමුවෙන්ම ඔබව ආලෝකයට කැඳවා තිබෙනවා, විශ්මපත් ආලෝකයට කැඳවා තිබෙනවා, අන්ධකාරයෙන් ඔබව ගලවාගෙන තිබෙනවා, ඔබව කැඳවාගෙන තිබෙනවා අන්ධකාරයෙන් ආලෝකයට. දැන් උන්වහන්සේ කියනවා, ඔබ තෝරාගත් සෙනගක්, රාජකීය පූජකයෙක් ඔබ. හැම කෙනෙක්ම පූජකයෙක් වෙනවා ජේසුස් වහන්සේ වෙතට පැමිණියාම. අපි ශුද්ධ වූ ජාතියක් වෙනවා. ජේසුස් වහන්සේ පිළිගත්ත හැම කෙනාම ඒ ශුද්ධ වූ ජාතියට අයිති වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ සන්තක සෙනගක් වෙලා තියෙනවා. නමුත් මට ඔබ සමග අද බෙදා ගන්නට ඕන සත්‍යතාවය තමයි, දෙවියන් වහන්සේ අපිව මේ විදිහට කැඳවලා මේ විදිහට උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකයට ගෙනාවේ මොන හේතුවක් නිසාද? උන්වහන්සේ කියනවා, උන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිසය කියලා. මොනවද මේ උත්කෘෂ්ටතාවන්? ඒ කියන්නේ උන්වහන්සේව උසස් කරලා, උන්වහන්සේට ප්‍රශංසා කරලා, උන්වහන්සේගේ ප්‍රශංසාව ප්‍රකාශ කරන්න තමයි අපි වගේ සෙනගක් දෙවියන් වහන්සේ තෝරාගත්තේ. මොනවටද උන්වහන්සේ තෝරගත්තේ? උන්වහන්සේ තෝරගත් වංශයක් හැටියට, උන්වහන්සේ තෝරගත්ත රාජකීය පූජකයන් හැටියට, උන්වහන්සේ තෝරගත්ත ශුද්ධ වූ ජාතියක් හැටියට, උන්වහන්සේ තෝරගත්ත උන්වහන්සේටම සන්තක සෙනගක් හැටියට. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ අපිව අන්ධකාරයෙන් ආලෝකයට ගෙනාවා. මේ හැම දෙයක්ම කළේ උන්වහන්සේට ප්‍රශංසාව ගෙනදෙන පිණිසයි. අපි ඊළඟ සුමානය ඇතුළත දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ යුතු හේතු අපි මෙනෙහි කරන්න යනවා. ඔබට දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා යාඥා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ කවුරුණත් කමක් නැහැ. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.